නයිමගේ ආදරණීය දූල පුතාලා තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ලසන්ත කුමාර YouTube නාලිකාව සමග එකතු වුණාට බොහොම ස්තුතියි. අද දවසේ අපි පුතාලත් එක්ක කතා කරන්න යන්නේ තුන ශ්‍රේණියේ බුද්ධ ධර්මීය පාඩම් මාලාවේ ගුරුවත්පතේ පස්සන තේමාව විදියට දාලා තියෙන බෞද්ධ ගුණධර්ම ඇසුරින් තමන්ටත් අනුන්ටත් හිත පිණිසවන පෞරුෂයක් ගොඩනගා ගැනීම කියන තේමාව. මේ තේමාව යටතේ පුතාගේ පාඩම් පොතත් එක්ක අපි සැලකුවම අපි පුතාගේ පාඩම් පොතේ මේ තේමාවත් එක්ක බුද්ධ ධර්ම පොතේ 25 වෙනි පාඩම අපි පුතාලත් එක්ක අද සාකච්ඡා කරන්න යනවා. ඊට අමතරව පුතාලත් එක්ක අපිට තුන ශ්‍රේණිය දීලා තියෙන ගුරුවත් පොතේ තියෙන විෂය කොටසුත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. පුතාල දොළ වෙනුවෙන් අපිට ලබා දීලා තියෙන ගුරුවත් පොතේ පස්සන තේමාව මම ඔයාට කිව්වා. ඒ පස්සන තේමාවේ මෙන්න මේ කොටස් ටික පුතාලට අද දවසේ මම කියලා දීලා පාඩම කියලා දෙන්නේ නම් ඊට පස්සේ පුතේදුවේ ගුරුවත් පොතේ අපිට විස්තර කරන්න කියලා තියෙනවා පුතාලට කියලා දෙන්න කියලා මේ ලද දෙයින් සතුටු වීම කියන මාතෘකාව. මොකද්ද මේ ලද දෙයින් සතුටු වෙලා සතුටු වෙනවා කියලා කියන්නේ? දැන් බුද්ධ දේශනාවේ පුතේ කරණීය මෙත්ත සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙනවා මේක සන්තුට්ටි ගුණය කියලා. ඉතින් මේ ලද දෙයින් සතුටු වීමේ ගුණයට තමයි අපි සන්තුට්ටි කියලා කියන්නේ. ඒ විදිහටයි කරණීය මෙත්ත සූත්‍රයේ දැක්වෙන්නේ. ඉතින් පුතේදුවේ තමන්ගේ ශක්ති ප්‍රමාණය හැටියට ගත්ත උත්සාහයේ තරමට තමන් ලබලා තියෙන සුදුසුකම් වලට අනුව තමන්ට ලැබෙන දේ ප්‍රමාණවත් කියලා සතුටු වෙන්නට අපි සියලු දෙනාටම පුළුවන් වෙන්නට ඕනේ. ඉතින් පුතේ අන්න එහෙම තමන් ගත්ත උත්සාහයේ තරමට තමන් ලබා ඇති සුදුසුකම් අනුව තමන්ට ලැබෙන දේ ප්‍රමාණවත් කියලා සතුටු වෙන්න කෙනෙක්ට තියෙන ගුණයට අපි කියනවා සන්තුට්ටි ගුණය කියලා. ඉතින් අන්න එහෙම අය තමයි සන්තුට්ටි ගුණය තියෙන අය කියලා අපි හඳුන්වන්නේ. හොඳයි. අපි ඊළඟට බලමු පුතාල දූලට මේ ලද දෙයින් සතුටු වෙන්න පුළුවන් ආකාර මොනවද කියලා. දැන් උදාහරණයක් වශයෙන් තමන්ට ලැබිලා තියෙන ඕනම දෙයකින් අපිට සතුටු වෙන්නට පුළුවන්. ඊළඟට දෙමව්පියන්ට හැකි පමණින් අපිට හැමදේම ලබල දෙන අය කියන සිතිවිල්ල අරගෙනත් අපිට සතුටු වෙන්න පුළුවන්. මගේ අම්මට මගේ තාත්තට හැකි පමණින් තමයි මට උදව් කරන්නේ. ඒක නිසා මගේ අම්මා මගේ තාත්තා මට උදව් කරන එක ගැන මම ඉමහත් සතුටටපත් වෙනවා. ඒ වගේම පුතේ අම්මගෙන් තාත්තගෙන් සහෝදරයන්ගෙන් සහෝදරියන්ගෙන් වැඩිහිටියන්ගෙන් ඒ අපිට ලැබෙන සියල්ල මොනම හරි ද්‍රව්‍යමය දෙයක් වෙන්න පුළුවන් නේද? උපකාරයක් වෙන්න පුළුවන්, වචනකින් හෝ කරන උදව්වක් වෙන්න පුළුවන්. ඒ සියල්ලම අපි ඉතාමත්ම සතුටින් බාරගෙන අපිට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි හොඳට මතක තියාගන්න පුංචි ළමයි වුණාන් පස්සේ තමන්ට කැමති දේවල් ඉල්ලලා දෙමව්පියන්ට කරදර කරන ළමයි ඔයාලා ඕනතරම් දැකලා ඇති. දැන් ඔයා ඒ වගේ නරක ළමෙක් නෙමෙයිනේ පුතේදුවේ. ඒ නිසා තමන්ට කැමති දේවල් ඉල්ලලා දෙමව්පියන්ට කරදර නොකරන ළමෙක් කියලා ඔයා ඒ වගේ හොඳ ළමෙක් නම් අන්න ඔයාට තවත් සතුටු වෙන්න පුළුවන් විදියක්. ඒ කියන්නේ තමන්ට ඕන දේවල් ඉල්ලලා දෙමව්පියන්ට අපි කරදර කරන්නේ නැහැ කියලා මට සතුටු වෙන්න පුළුවන්. ඒ වගේම පුතාල දෝල දන්නවා මගේ පුතේදුවේ අපිට ලැබිච්ච දේවල් ප්‍රයෝජනවත්ව භාවිතා නොකිරීම නිසා සමහරක් වෙලාවට අපේ නිවසේ වෙන්න පුළුවන්, බාහිර සමාජයේ පරිසරයේ වෙන්න පුළුවන් යම් යම් දේවල් නාස්ති වෙනවා. මේ ආකාරයට නාස්ති වෙන්නේ අපේම සම්පත් කියන එක මතක තියාගන්න ඕන. උදාහරණයක් වශයෙන් පුතාලා සාමාන්‍ය විදිහට පරිසරයට ගිහිල්ලා බලන්න. උදෑසන කාලයේ, දවල් කාලයේ වාට සමහර වෙලාවට දකින්නට ලැබෙනවා පුතේදුවේ රාත්‍රී කාලයේදී දැල්වල තියෙන විදුලි පහන් සමහර වෙලාවට දවල් කාලයේ දැල් වෙනවා. ඉතින් බලන්න පුතේ, ඒ විදුලි බලය කියන සම්පත සමහර වෙලාවට ඒ උදෑසනට පාන් කණුවේ තියෙන විදුලි බල්බය නිමා නොදැමීම නිසා බොහෝ වෙලාවට ඒ සම්පත, විදුලි බලය කියන සම්පත අපත යන ආකාරයේ. සමහර වෙලාවට පුතාල දොල දැකලා ඇති, ඔයාලගේ ගෙදර වෙන්න පුළුවන්, සමහරක් කාලවට කාර්යාලය වෙන්න පුළුවන් විදුලි පංකාව. අපි ෆෑන් එක කියලා කියන්නේ. ඊළඟට වායු සමීකරණ යන්ත්‍ර. ඒ කියන්නේ AC මැෂින් එක නේද? සමහරක් කාලවට නිකරුණේ ඔයේ දාලා තියනවා නේද? එතකොට මොකද වෙන්නේ? ඒ වයින් විදුලිය නාස්ති වෙනවා පුතාල දැකලා ඇති. නේද? එතකොට ඒ විදුලි බලය කියන සම්පත නාස්ති වෙනවා.
එයට අමතරව අපි දන්නවා අපේ නිවසට මාසිකව විදුලි බිල් පතක් ලැබෙනවා ඒක අපිට නේද වැඩි වෙලා ඉන්න පුළුවන් එතකොට අපේ අම්මගේ එතකොට අපේ තාත්තගේ පර්ස් එකේ නේද පසුම්බියේ තියෙන සල්ලි තමයි බොහෝ වෙලාවට මේ සඳහා වැයෙන්නේ ඒ වගේම පුතාල දැකලා ඇති අපේ රටේ සම්පත් අපත යනවා ජලය අරපිරිමැස්මින් පාවිච්චි කිරි නොකිරීම නිසා ජලය අපත යනවා සමහරක් කාලවලට පාසලේදී කරාමේ හරියට වහන්නේ නැතුව ජලය අපත යනවා දැකලා ඇති බාහිර පරිසරයේදී දැකලා ඇති සමහරක් කාලවලට කාන්දු වෙන ජල කරාමයක් හෝ පයිප් එකක් බටයක් තියෙන්න පුළුවන් ඒ වෙනි තැනකින් ජලය කාන්දු වෙලා යනවා ඔබට පාරේදී එහෙම දැකලා ඇති එතකොට මේ ජලය කියන සම්පත මේ අර පිරිමැස්මින් භාවිතා නොකරන නිසා නාස්ති වෙන අවස්ථාවක් විදියට දකිනවා ඉතින් පුතාලා දෝල දන්නවා අපිට ඒ වගේම පුතේ නිවසේදී පාසලේදී අපි භාවිතා කරන උපකරණ සමහරක් කලාවට අබලම් වෙනවා අපි පාවිච්චි කරන ආකාරය අනුව ඉතින් සමහරක් කලාවට මේ උපකරණ පුතේ අබලන් වුණාම අපි ඒක අලුත් වැඩියා කරන්නේ නැතුව සමහරක් කලාවට අපි ඒක පැත්තකට විසි කරනවා උදාහරණයක් වශයෙන් හිතන්න ඔයාගේ සපත්තුවේ ඔන්න පල්ල චුට්ටක් ගැලවුණා අම්මට තහතර දීලා ඒක ලස්සනට ගම් එකක් දාලා අලෝගෙන ඔබට පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම හිතන්න ඔයාගේ පාසල් බෑගේ ඔන්න චුට්ටක් ඉරිලා තියෙනවා. ඒක පැත්තකට දාන්නේ නැතුව අම්මට තාත්තට කියලා ඒක ගෙනihලා ඔබට පුළුවන් සපත්තු මහන කෙනෙක් මේ බෑග් මහන කෙනෙක්ට දීලා ඒ බෑග් එක මස්සවල ගෙනල්ලා නැත්නම් අම්මට තාත්තට කියලා මස්සෝගෙන ඒ බෑග් එක අරගෙන යන්න. ඉතින් නිවසේදීත් පාසලේදීත් භාවිතා කරන උපකරණ අබලංගුනෝ තින් අලුත් වැඩියානෝ කිරීම නිසා අපි යන්නේ සම්පත් නාස්ති කරනවා පුතා දැකලා ඇති. ඉතින් සමහර පුතේ පොත්පත්වල පිට කවර ගැලවුණාන් පස්සේ ඉරුණාන් පස්සේ ඒ වගේ අවස්ථාවල පාවිච්චියට ගන්නෙ නැතුව නේද සමහරක් කාලවලට අපි මුදල් නාස්ති කරලා අලුත් පොත්පත් ගන්නවා නේද ඉතින් ඔයාලට පුළුවන් හැම වෙලාවෙම මොකක් කරන්නද ඔයාලගේ ගෙදර තියෙන ඔයාලගේ පොත් ටිකට ලස්සනට පිට කවර දාලා නේද ලස්සනට ඉරෙන්නේ නැති වෙන්න නේද දැන් උදාහරණයක් වශයෙන් එවැනි දේවල් සිද්ධ වෙන්නේ පුතාලා පාසලට යන්න කලබලෙන් ලේස්ති වෙනකොටනේ දැන් හෙට උදේ පාසල් යනවා නම් අපිට පුළුවන් අද හැන්දෑවේ නිදා ගන්නට කලින් රාත්‍රී කාලෙදී පොත් බෑග් එක හදලා ලස්සනට සිපරකින් වහලා ලස්සනට පොත් බෑග් එක පැත්තකින් තියන්න උදේට ගෙනියන්න. නමුත් උදේට අපි ලෑස්ති වෙලා කලබලෙන් පොත්පත් සොයලා කලබලෙන් පොත් බෑග් එකට ඒ පොත්පත් දාන්න ගියොත් එහෙම තමයි ඔය පොත්පත්වල නේද කවර ඉරෙන්නේ පොත් නැවෙන්නේ පොත් නාස්ති වෙන්නේ ඒ වගේ දේවල් වෙන්නේ. ඉතින් එතනින් වෙන්නේ හැම වෙලාවකම අපේ සම්පත් නාස්තියක් කියලා පුතාල දූල දැනගන්න ඕන. ඒ වගේම තමයි පුතේ මම අර ඉස්සෙල්ලා සපත්තු දෙක ගැන කතා කරා බෑග් එක ගැන කතා කරා. ඒ වගේම තමයි පුතාගේ ඇඳුමක් ඉරුණා. බොහෝ වෙලාවට පුතාට පුළුවන් වෙන්න ඕන අම්මට කියලා මගේ ඇඳුමේ මෙන්න මෙතන ඉරිලා තියෙනවා මෙන්න මේ සිපර් එකේ මෙතන ගැළවිලා තියෙනවා මට ඒක මහලා දෙන්න මට මේක තවදුරටත් පාවිච්චි කරන්න පුළුවන් කියලා කියලා දෙන්න. ඉතින් පුතේ ලද දෙයින් සතුටට පත් වෙලා නිසි ප්‍රයෝජන නොගැනීම නිසා අපිට හැමතිස්සෙම වෙන්නේ මොකද්ද ධන හානියක් ධනය හානි වීමක් ඒ නිසා හොඳ දූල පුතාල වගේ හැමතිස්සෙම මතක තියාගන්න ඕන තමන්ගේ අම්මගේ තාත්තගේ මුදල් නේද ධනය නාස්ති නොකරන ආදරණීය දුවෙක් පුතෙක් වෙන්න හැම වෙලාවෙම කල්පනාවෙන් වැඩ කරන්න කියලා අපි කියනවා පුතාල දූලට මගේ පුතේ දුවේ මේ තියෙන්නේ ඔයාලගේ බුද්ධ ධර්මයේ තුන ශ්‍රේණියේ පාඩම් පොතේ 25 වෙනි පාඩම. ඒක තමයි සතුට උතුම්ම ධනය වේ කියන පාඩම. ඉතින් බලන්න මේ පාඩම අම්මත් එක්ක තාත්තත් එක්ක පස්සරයක් විතර ශබ්ද නගා කියවන්න. දාම් පාසලේ උදෑසන රැස්වීමට ලොකු හාමුදුරුවෝ වැඩම කළා. බුද්ධ වන්දනාවෙන් පසු අපි හැමෝටම ලොකු හාමුදුරුවෝ අනුශාසනාවක් පැවැත්තුවා. ලොකු හාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම. පින්වත් දරුවනි, අපි හැමෝම සතුටින් ජීවත් වෙන්න කැමති නේද? අපි වගේම සතුටින් ඉන්න සතුනුත් කැමති. ඔය දරුවෝ සතුටු වෙන්න ගොඩක් දේවල් කරනවා නේද? ඔවුනේ පුතේ. අපි එක ශ්‍රේණියේදී දෙක ශ්‍රේණියේදී නේද? සතුටු වෙන්න කරන දේවල් ඉගෙනනවා. ඊළඟට අපි වගේම ආදරයෙන් කතා කරනවට, ආදරයෙන් සලකනවට සතුත් කැමති කියලා බුදුරජාණන් වහන්සේත් ළමයිට දේශනා කරපු ජාතක කතා මම ඔයාලට කියලා දීලා තියෙනවා. නේද? දෙක වසරේදී එක ශ්‍රේණියේදී දෙක ශ්‍රේණියේදී ඉතින් පුතේ දුවේ මෙන්න ළමයි ටික මෙන්න මෙහෙම කියනවා. එහෙමයි අපේ හාමුදුරුවනේ, අපි සෙල්ලම් කරනවා, ලස්සනට ඇඳුම් පැළඳුම් අඳිනවා, රසවත් ආහාර ගන්නවා, අසරණයින්ට උදව් කරනවා, සතුන්ට ආදරය කරනවා, බණ අහනවා, පින්කම් කරනවා, ගස්වැල් සිටුවනවා, මල් වවනවා. ඒ හැම දෙයක්ම අපි කරන්නේ සතුටින්.
ඔන්න ඉතින් පුතේ දුවේ ළමයි සතුටින් කරන වැඩ. ඔයාට තේරෙනව නේද? ඔය මොනවද ළමයි සතුට රැකගන්න කරන වැඩ. මේ ලයිස්තුවේම තියෙන්නේ දූ දරුවන්ගෙන් ඇහුවොතින් අපි මොනවද සතුට රැක ගැනීමට කරන්න කියලා. ඔන්න කරන දේවල් ආපහු කියන්නකෝ. සෙල්ලම් කරනවා, රසවත් ආහාර පාන ගන්නවා, අන් අයට උදව් කරනවා නේද? චිත්‍රපටි බලනවා නේද? සතුන්ට ආදරය කරනවා, ලස්සනට අඳිනවා, විනෝද චාරිකා යනවා නේද? පරිසරය අලංකාර කරනවා අපේ සතුටනේ. අපේ සතුටට අපි සින්දු කියනවා නේද? අපි බණ අහනවා නේද? මෙන්න මේව තමයි යහපත් ලෙස සතුට ලබා ගන්න ධාර්මිකව අපි කරන වැඩ. ඉතින් ධාර්මික සතුට කියලා කියන සතුටයි අධාර්මික සතුටයි කියලා දෙකක් තියෙනවා පුතේ. මොකද්ද මේ ධාර්මික සතුට කියලා කියන්නේ? ඔන්න ඔය කිව්වේ මම මේ ලයිස්තුවක්ම කිව්වේ ධාර්මික සතුට. එතකොට අධාර්මික ධාර්මික සතුට ලබා ගන්න ඒවා තමයි මම මේ ඔයාලට ලයිස්තුවක්ම කිව්වේ දැන්. නේද? හොඳයි. දැන් මොනවද අධාර්මික සතුට කියලා කියන්නේ? නේද? අන් අයට හිරිහැර කරනවා. ඒක අධාර්මික කෙනෙක් සතුට වෙනවා නම් තව කෙනෙකුට හිරිහැර කළා. සත්තුන්ට හිරියර කළා, ළමයින්ට හිරියර කළා, වෙනත් අයට හිරියර කළා, ඔබ සතුටු වෙනවා නම් ඒක අධාර්මික සතුටක් පුතේ. නේද? තව සමහරු සතුටු වෙනව බොරු කියලා. ඉතින් බොරු කීමෙන් යමෙක් සතුටු වෙනවා නම් ඒක මොන සතුටද? අධාර්මික සතුටක් එයාට ලැබෙන්නේ. තව සමහරු මොකද කරන්නේ පුතේ? අනුන්ගේ දේවල් හොරකම් කරලා සතුටු වෙනවා. එහෙනම් අනුන්ගේ දේවල් හොරකම් කරලා සතුටු වෙන සතුටු වීමට අපි කියන්නේ මොකක් කියලාද? ඒකත් අධාර්මික සතුටක්. නේද? ඊළඟට අනුන්ව රවට්ටලා කෙනෙක් සතුටු වෙන්න පුළුවන්. නේද? අනුන්ගේ දේවල් හොරකම් කරලා, අනුන්ව රවට්ටලා, අනුන්ට බොරු කියලා මෙන්න මේ විදියට සතුටු වෙනවා නම් ඒ ක්‍රියාවන් ඔක්කොම අයහපත් ක්‍රියාවන්. ඉතින් අයහපත් ක්‍රියාවන්ගෙන් ලැබෙන සතුට අපි හඳුනනවා පුතේ මොකක් කියලාද? අධාර්මික සතුටක් කියලා. ඉතින් පුංචි ඔයාලා හැමතිස්සෙම මතක තියාගන්න ඕන නේද? සතුට ලබා ගන්න ඕන අධාර්මික සතුටද ධාර්මික සතුටද? අපි ලබා ගන්න ඕන හැම වෙලාවෙම ධාර්මිකව ලබන සතුටක් ලබා ගන්න පුංචි ඔයාලා හැමෝම දැනගන්න ඕන. ඒ වගේම පුතේ ධාර්මිකව අධාර්මිකව සතුට ලැබෙන හැම අවස්ථාවකින්ම පුංචි ඔයාලා ඉවත් වෙන්නත් වග බලා ගන්න ඕන. ඉතින් ධාර්මික භවෙන් ලබන සතුට තමයි අපේ බුදුහාමුදුරුවෝ සන්තුට්ටි පරමන්දනං කියලා දේශනා කළා තිබුණේ. පුතාලට මතක ඇතිනේ. හොඳයි අපි යන්නේ ආපහු පාඩමේ ඒ විදියටම දිගට. ඔන්න දැන් ලොකු හාමුදුරුවෝ කියනවා, "ඔව් දරුවනි, ඒවා හොඳ දේවල්. ඒවා අතරින් බණ ඇසීම, අසරණයන්ට උදව් කිරීම, පින්කම් කිරීම ආදිය තුලින් ලබන සතුට ධාර්මික සතුට කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළා. අනුන් රවටලා බොරු කියලා හිංසා කරලා පහර දීලා අනුන්ගේ දේවල් හොරකම් කරලා නේද? සමහර අය සතුටු වෙනවා. එහෙම ලබන සතුට ආධාර්මික සතුට කියලා බුදුහාමුදුරෝ දේශනා කළා තියෙනවා කියලා හාමුදුරුවන් වහන්සේ මෙහිදී දේශනා කරනු ලැබුවා. ධාර්මිකව ලබන සතුට පරම ධනය කියලා විස්තර කළා තියෙනවා බුදුරජාණන් වහන්සේ. සන්තුට්ටි පරමන් ධනං කියලා. ඉතින් දරුවනේ සන්තුට්ටි පරමන් ධනං කියන එකේ තේරුම පුතාට ලියන්න කියලා කිව්වොත් විභාගෙට ධාර්මිකව ලබන සතුට පරම ධනයයි කියලායි ඒකේ තේරුම. ඒ නිසා සන්තුට්ටි පරමන් ධනං කියන එකේ තේරුම පුතේ ධාර්මිකව ලබන සතුට පරම ධනයයි කියලා ඔබ ලියන්නට ඕනේ. ඉතින් පින්වත් දරුවනේ අපට අවශ්‍ය දෙයක් තමයි සතුට කියන්නේ. ඒ නිසා ඒක පරම සැපත කියලා කියන්නේ. මේ පින්වත් දරුවෝ හොඳ දේ කරලා සතුටු වෙන්න, නරක දේ නොකරන්න ඉතාමත්ම තදින් සිතා ගන්න. ඔබ සැමට තෙරුවන් සරණයි කියලා මෙන්න මේ පාඩම් පුතේ පාඩම අවසන් වෙනවා. ඉතින් පුතේදුවේ ක්‍රියාකාරකමක් දීලා තියෙනවා. ඔබ සතුටු වීම සඳහා පාසල් වේලාවෙන් පසුව කරන යහපත් දේවල් තුනක් ලියන්න. දැන් අපි මේ පාඩමේදී ළමයින්ගේ සතුට රැක ගැනීමට කරන දේවල් මොනවද කියලා ලොකු ලයිස්තුවක් කිව්වා. ආන්නේකෙන් ලස්සනට කාරණාවන් තුනක් ලියන්න මගේ පුතාල දූලට පුළුවන් ඇති වී කියලා මං හිතනවා, පුළුවන් වෙයි කියලා. ඉතින් පුහුණුවට ලස්සන කවියකුත් දීලා තියෙනවා. සතුට උතුම් ධනය වේ, එය ලැබුමත් සතුට වේ, සතුටින් සැනසුමම වේ, අප සැමටම ජයම වේ කියලා ලස්සනට පාඩම අවසන් කළා තියෙනවා. සතුට තමයි උතුම්ම ධනය කියන්නේ. ඒක ලැබීමත් අපිට සතුටක් නේද? සතුටින් අපිට සැනසුම ලැබෙන අය නිතරම නේද? සතුට වීම නිසා සැනසුමම ලැබෙන අය නේද? අපි සැමටම එහෙම සතුටින් ජීවත් වීමෙන් ජයග්‍රහණ ලැබෙනවයි කියලා තමයි විස්තර කරලා තියෙන්නේ පාඩම් පොතේ.
පුතාලට මතකයිද අපි දෙක ශ්‍රේණියේදී ඉගෙන ගත්ත පාඩමක් තිබ්බා. ආරෝග්‍ය පරමාලාභා කියන පාඩේ අරගෙන. මතකද? මේක ධම්මපදයේ සුකවග්ගයේ 8 වෙනි ගාථාවෙන් උපුටගෙන තියෙන පුතේ දුවේ. ඉතින් ඒකේ තේරුම මොකද්ද? නිරෝගීකම උතුම්ම ලාභයයි කියලා. ඉතින් අපි ඔයාගෙන් අහනවා මෙන්න මේ දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කවුරුන් අරබයාද? පුතාලට මතකද බලන්න පුතේ දුවේ? බුදුරජාණන් වහන්සේ කොසල් රජතුමාට මේ පාඨය දේශනා කළේ. කොසල් රජතුමා පමණික්ව ආහාර අරගෙන පමණ ඉක්මවල ආහාර අරගෙන දුකටපත් වෙච්ච කෙනෙක්නි. එක දවසක් පමණ ඉක්මවල ආහාර අරගෙන, ඒ කියන්නේ හොඳටම බඩ පිරෙන්න කාලා, විවේකයක් අරගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා මේ කොසල් රජතුමා. ඉතින් මේ දහඩිය වගුරුවමින් වෙහෙස වෙලා ඉන්න මේ කොසල් රජතුමාගේ දිහා බලලා බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම අහනවා. කිමෙක්ද මහරජ? පමණික්මව ආහාර ගැනීම සිතටත් ගතටත් දුක්ගෙන දෙන්නක් නොවේද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. සිතට කියන එකත් ඔබ දන්නවා, ගත කියන්නේ ශරීරය, කයට දුක්ගෙන දෙනවා නේද කියලා අහනවා. ඔහොම බඩ පිරෙන්න කෑවම, ගොඩාරයක් කෑවම. එහෙම දේශනා කරලා තමයි මේ ආරෝග්‍ය පරමාලාභා කියන ගාථාව දේශනා කරලා නිරෝගී බව උතුම්ම ලාභය බව බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජතුමාට දේශනා කරේ. ඉතින් ඔබගෙන් ප්‍රශ්නයක් විදියට අහන්නත් පුළුවන් සමහරක් කාලවලට මේ වගේ ප්‍රශ්න බුදුරජාණන් වහන්සේ විසින් ආරෝග්‍ය පරමාලාභා ගාථාව දේශනා කරන ලද්දේ කවුරුන් මුල් කරගෙනද නේද? ඔය වගේ ප්‍රශ්න අහන්න පුළුවන්. එතකොට ඔබ මතක තියාගන්නට ඕනේ කවුරුන් උදෙසාද මේවා දේශනා කරේ. මේ වගේ දේවල් ඔබ බුද්ධ ධර්මයේ ඉගෙන ගනිද්දී ඔක්කොම හොඳට මතක තියාගන්නට ඕනේ කියන එක පුතාට අපි කියලා දෙනවා. ඇතනම් පුතාට මතකද බලන්නේ ගාතාව? ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන් දනං විසාස පරමාඥාති නිබ්බාන පරමන් සුඛං. තේරුම මොකද්ද? එක දෙක ශ්‍රේණියේදී අපි කටපාඩම් කරගත්තා. උතුම්ම ලාභය නිරෝගී කම වේ, සතුටින් පිරිබව ධන සම්පත වේ, නෑදෑ කම නම් විශ්වාසය වේ, නිවන් සුවය නම් උතුම් සුවය වේ. ඉතින් අම්මත් එක්ක, ලස්සනට තාත්තත් එක්ක, ලස්සනට තාලෙට මේ ගාථාවන් ගායනා කරලා පුතාලා ලස්සනට පාඩම් කරගන්න කියලා අපි ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම පුතාල දුලට අපි කියලා දෙනවා හැම වෙලාවෙම පුතේ සෑම යහපත් ක්‍රියාවක්ම අපි සතුටින් ඉෂ්ට කරන්න ඕනි. ගෙදර දොරේ වැඩපළ වුණත් අපි සතුටින් කරන්න ඕනි කියලා මතක තියාගන්න ඕනි නේද? ඒක කරදරයක් ලෙස සිතන්න හොඳ නෑ. අම්මට තාත්තට උදව් කරන්න ඕනි. ඒ වගේම ගෙදර හැම දෙයක්ම පිරිසිදුවට පිළිවෙලට කරන්න ඕනි නේද? ඔයාලා දන්නවනේ එම්.එල්. සිල්වා ගුරු මුහන්දිරම්තුමා සිරිත්මල්දම කියන උපදේශාත්මක කාව්‍ය සංග්‍රහයේ කිව්වා ලස්සනට කවියක් මෙහෙමනේ. නිති පිළිවෙල රැගෙන සියුම් පිරිසිදු කමගෙන ඇද නැති ගතියගෙන සියලු වැඩපල කරන් සතුටින. මතකයිද පුතාලට? ඉතින් ඔබේ සතුට රැක ගන්න ඕන කවුරු විසින්ද? ඔබ විසින්මයි. තමන්ගේ සතුට රැඳිලා තියෙන පුතේ දුවේ තමන්ම තමයි. ඒ නිසා හැම දවසක්ම පුතාල දූලා මොන විදියට ගත කරන්න ඕනද? ඉතාමත්ම සතුටින් ගත කරන්න ඕන. ඉතින් පුතේ, ලෝභය, ద్వේෂය, මෝහය මුල් කරගෙන සිතේ ඇතිවන අකුසල් සම්පූර්ණයෙන්ම නැති කිරීමෙන් ලබන සතුට තමයි උතුම්ම සතුට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන්නේ. ඉතින් මේ පාඩම් වලින් මම හිතනවා අම්මත් එක්ක එකතු වෙලා ලස්සනට පේපර් එකක් හදන්න, ප්‍රශ්න පත්‍රයක් හදන්න පුතාලාට අපි කියලා දීලා තියෙනවා. ඒ අනුව ලස්සනට පේපර් එකක් හදලා ලස්සනට මේ පාඩම අවසන් කළා. 25 වෙනි බුද්ධ ධර්මයේ පාඩම ලස්සනට තේරුම් අරගත්ත හොඳ දරුවෙක් විදියට හැමදාම සතුටින් ගත කරන්න සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අයි ලසන්ත කුමාර YouTube නාලිකාවේ තුන්වෙනි ශ්‍රේණියට අදාළ බුද්ධ ධර්ම පාඩමක් අවසන් කරනවා මේ ආකාරයට. ඔබ මේ පාඩමට කැමති නම් ඔබට පුළුවන් ලසන්ත කුමාර YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම ඔබට පුළුවන් පුතේ like කරන්න. ඒ වගේම පුළුවන් ඔබට bell icon එක click කරොත් ඊළඟ දාන පාඩමත් ඔබේ phone එකට එවි. ඒ වගේම තමයි පුතේ දුවේ ඔබට පුළුවන් අපේ මේ පාඩම පිළිබඳව ගුණදොස් යටින් comment එකක් විදියට ඔබට ඉදිරිපත් කරන්න. එහෙනම් සියලු දෙනාට නැවතත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපි බුද්ධ ධර්ම පාඩමින් සමුගන්නවා.